ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඊයේ පැවැත්වුණා. ඒම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්ොයි. අපි කට්ටියම පක්ෂයේ ශක්තිමත් කිරීම සඳහා වැඩ කරගෙන යනවා. වෙන ඉතින් විකල්පයක් නැහැ. අපි අපේ ප්‍රධාන දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් කිරීම. අපි සම්දාන හදන්න, ගිවිසුම් ගන්න, යම් කිසිම දෙයක් අපි සාකච්ඡා කරලා තීන්දුව අරගෙන නැහැ. කොහෙද මේ දවස්වල ජනාධිපති ඡන්දයක් නැහැ? අමුතු මණිකාරක ඉදිරිපත් වෙනවද? මමද? ඔව් ජනාධිපති කරන්නේ. ඒවා ඒ කාලෙට බලමු ඉතින්. ඕවා මේ තවම ඉති කියන්න බෑනේ. රටේ දේශපාලනය කරන්න පුළුවන් වාතාවරණයක් නැහැනේ. ඇත්තට මානසිකව මිනිස්සු ඉන්නේ වෙන මානසිකත්වයකනේ. අපිත් අමාරු වැඩේක ඉන්නේ, ජනතාවත් අමාරු වැඩේක ඉන්නේ. පළාත් පාමුලද පළාත් සභාධිස වෙන්නේ දන්නේ නැහැ. රයිලි කුසික මාත් එන්න තමයි ආන්නු. එහෙම ඇමතිකම් ගන්න බලාපොරොත්තුවක් තිබුණා නා. මීට කලින්ම කරන්න තිබුණා. පක්ෂයේ සත්‍යමත් කිරීමට නම් ඉතින් ඔබතුමා සඳහන් කරේ මොනේද? නෑ, අපි ඒකට පක්ෂත් එක්ක කතා කරන්නේ. ඒලා දැන් ගොවීන් මැෂින් ළඟ නෞතුමාලා ප්‍රශ්නෙට විසඳුමක් ලබා දීලා තියෙනවා සාර්ථකද? ඔව්, දැන් මේ විසඳුම මීට පෙර ලබා දුන්නා නම් හොඳයි. මට පේන්නේ අපේ නිලධාරී යාන්ත්‍රණයෙන් ලොකු අඩුපාඩු ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. අපි බැනුම් අහනවා. මිනිස්සු දැන් මරා ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. දෙන වතුර ටික බෙදා ගන්න බැරුව. දැන් ගොයමත් මැරලා මිනිස්සුත් මැරෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් වන්දියකින් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ. මුල කට්ටියට වතුර ලැබෙනවා. අග කට්ටියට තාම වතුර ලැබෙන්නේ නැහැ. ඉතින් දැන් මුලයි අගයි අතර රණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා. මම මේ ඉල්ලීම කරේ මේ බොහොම කලින් මේ ප්‍රශ්න ඔක්කොම ඇති වෙන්න ඉස්සෙල්. මම කියපු දේ තමයි හැමදාම හරි ගිහින් තියෙන්නේ. මම කියපු දේ ක්‍රියාත්මක කරා නම් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඕනම දේ 100%ක් විසඳපු ආණ්ඩුවකුත් නැහැ, යුගයකුත් නැහැ. අඩුපාඩුකම් තිබෙනවා. ඒ අඩුපාඩුකම් නිවැරදි කර ගැනීම වෙනුවෙන් තමයි අපි කටයුතු කරන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.